නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ප්‍රඥාවට ආකරෝ ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අතිඋත්තමනීය 550 ජාතක පුත්වහන්සේගේ 21 වැනි කුරුංගමිග ජාතක දේශනාව ඥාත මේතං කුරංගස්ස යන්තං සෙපන්නිසෙයසි අඤ්ඤං සෙපන්නින් ගච්ඡාමි නමේ තේ රුච්ඡතේ පලන්ති. එම්බා දෙමට ගස තෝ යම් කරුණකින් ඉදිරියට ගෙඩි විසිරවන්නේහිද ඒ කාරණය තිත්මුවාට පැහැදිලිය. මම වෙනත් දෙමට ගසක් වෙත යමි. තාගේ ගෙඩි මට රුචි නොවේ. නොයෙක් මායාවන්ගෙන් නොයෙක් අනතුරු වලින් විපත් වලින් උගුල් වලින් පිරිච්ච ලෝකයේ සියලුම උගුල් වලින් මිදෙන්න අනතුරු වලින් මිදෙන්න දුක්ඛදායක තත්ත්වයන්ගෙන් මිදෙන්න සැබෑ මඟ කියන මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි කියන මහාර්ග වූ චේතනාව සිත් තුළ දරා ගැනීමට තරම් වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 21 වෙනි කුරුංගමිග ජාතක දේශනාව ශ්‍රවණය කරන්ට. මේ ජාතක දේශනාවෙහි මාතෘකා ගාථාව එහි අර්ථය අපි තේරුම් ගත්තා. තව ටිකක් එහි අර්ථය විමසා බලනවා නම් එහි ඥාතං කියලා කියනවා ප්‍රකට වුණා කියන අර්ථයෙන්, ඒතං කියලා ප්‍රකාශ වුණා මේ කරුණ කියන අර්ථයෙන්, කුරුංගස්ස කියලා කියන්නේ තිත්මවාට කියන නම, යන්ත්වං සෙපන්නේ සෙයසි එම්බල දෙමට ගස තෝ පෙරට ගෙඩි විසිරවන්නේය වඩ වඩාත් විසිරවන්නේද මේ කරුණ සියල්ල තිත්මවාට ප්‍රකටයි. නමේ තේ රුච්චතේ පලන්ති කියන්නේ මෙසේ මේ ගෙඩි දෙන කල්ලි ඔබේ ගෙඩි මට ප්‍රිය වෙන්නේ නැහැ, රුචි වෙන්නේ නැහැ, මම වෙන ගහක් වෙත යනවා. පින්වතුනි, මේ තිත්මුවෙක් විසින් ප්‍රකාශ කරන ගාථාවක්. මේ තිත්මුවා කවුද? මේ ප්‍රකාශ කරන ගාථාව තුළ පවතින සිද්ධිය මොකද්ද? ඒට අදාළ වර්තමානයේ බුදු පියාණන් වහන්සේ විසින් කුමන හේතුවක් නිසා දේශනා කරාද, මේ සියල්ල අපි දැනගන්න වටිනවා. මේ පිළිබඳ විමසා බලද්දී පින්වත්නි, සම්මා සම්බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන කාලේ දේවදත්ත ස්වාමීන් වහන්සේ අරභයා තමයි මේ කුරුංගමිග ජාතක දේශනාව දේශනාකට වදාළේ. ඒ කාලේ මේ දම් සභාවට රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා එදා කතා වෙමින් ඉන්නේ ඇවැත්නි, මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ, දේවදත්තෙරුන් බුදු පියාණන් වහන්සේ නසන්ට දුනුවායන් යදෙව්වා, ගලක් පෙරළුවා, ධනපාල ඒ කියන්නේ නාලාගිරි ඇතුන්ව යදෙව්වා. හැම අයරින්ම බුදු පියාණන් වහන්සේ නසන්නට උපක්‍රම කරා. බලන්න, මේ උතුම් වූ නෛර්යානික ශාසනයක පැවිදි වෙලා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ කරන අයහපත් වැඩ කියලා දේවදත්ත ස්වාමීන් වහන්සේගේ නුගුණ ප්‍රකාශ කරමින් ඉන්න වෙලාවෙහි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කරලා පණවන ලද ආසනයේ වැඩ ඉඳලා මේ කතාව ගැන විමසලා ප්‍රකාශ කරනවා, මහණෙනි, දේවදත්ත දැන් විතරක් නෙමෙයි ඉස්සරත් මාව මරන්න උත්සාහ කරා, ඒත් බැරි වුණා කියලා ප්‍රකාශ කරලා මේ අතීත කතාව දේශනා කොට වදාරනවා. ඉස්සර කාලේ ඔය බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ තිත්මුවෙක් වෙලා එක් වනයක වාසය කරනවා. එක් කාලයක ඒ තිත්මුවා ජලයෙන් පිරුණු ඇද්දෙමට ගසක ගෙඩි කනවා. එකල ඒ ගම්වැසි වැද්දෙක් අටළුවල ඉඳගෙන සත්තු මරණ පුරුද්දක් ඇති කරගෙන තිබ්බා. ඒ කියන්නේ මේ ගෙඩි කන්නේනවා සත්තු
ඒ ගෙඩි කන්නෙන ගස්වල උඩ පැලක් බැඳගෙන ගහ යටනෙන සත්තුන්ව විදලා මරනවා. ඉතින් බෝධිසත්ව මුවානෝ මේ ගසේ ගෙඩි කන්නට එන බව ඒ පියවර සටහන් වලින් දැනගත එක් වැද්දෙක්, ඒ වැද්දාගේ සිරිත තමයි මේ විදිහට සතුන් මරලා ඒ මස් විකුණලා ජීවත් වෙන එක. මේ වැද්දා බෝධිසත්වයන් වහන්සේ ඒ පැමිණෙන ගසේ උඩ පැලක් බැඳගෙන මේ මුවා එනකන් බලාගෙන ඉන්නවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ අටලුවල ඉඳන් සත්තුන්ට විදින වැද්දෝ ඉන්නවා කියලා දන්න නිසා උදේ පාන්දරම මේ ගහ ළඟට යන්න පිටත් වෙලා ගහේ ඈතින් ඉඳන් පොඩ්ඩක් විමසනවා. වැද්දත් ඉතින් උදේ පාන්දරම ආහාර අරගෙන මේ අටල්ලට වෙලා බලන් ඉන්නවා මුවා එනකන්. බෝධිසත්වයන් වහන්සේ මෙහෙම ඈතර වෙලා විමසනවා ගහ ළඟට එන්න ප්‍රමාද වෙනවා. මේ ප්‍රමාදය නිසා ගහ උඩ ඉන්න වැද්දා අර ගහේ හටගත්ත ඇද්දෙමට ගිරි කඩලා ඔහු ඉදිරියට දානවා. එවිට බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා, මගේ ඉදිරියට දැන් ගිරි වැටෙනවා, ගහ උඩ වැද්දෙක් ඉන්න ඕනේ කියලා. හොඳට පරීක්ෂා කරද්දී දකිනවා මේ වැද්දෙක් ගහ උඩ ඉන්නවා. නමුත් දැක්කේ නෑ වගේ ගහට කතා කරලා ප්‍රකාශ කරනවා, එම්බා ගස ඉස්සර නම් ඔබ මේ ගෙඩි කඩලා දාන්නේ කෙලින්ම ඉස්සරහට, දැන් මේ හැමතැනම ගෙඩි විසිරනවා, මගේ ළඟටම දානවා. ඉතින් ඔබ ගසේ දහම රුක් දහම අතහැරියා, ඒ කියන්නේ ඔබේ සීලය ඔබේ ක්‍රමය අතහැරියා, මට ඔබ රුචි නෑ, මං වෙනත් ගහකට අද යනවා කියලා යනකොට මේ වැද්දා හෙල්ලෙන් දමල ගහලා කියනවා, යව යව අද ඔබ බේරුණා, එහෙම නැත්නම් අද ඔබට බේරෙන්න හම්බුණා කියලා ප්‍රකාශ කරාම බෝධිසත්ව මුවා ආපහු හැරිලා මේ වැද්දට ප්‍රකාශ කරනවා, අද ඔබට වැරදුනා වෙන්න පුළුවන්, නමුත් ඔබට අනාගතයේ අටමහා නරකය, එය පරිවාර කොටගෙන තියෙන 16ක් නිරය, එහි මේ පස් වැදෑරුම් බැඳුම්, ඒ කියන්නේ නොඑක් විදිහට වේදනා දැනෙන්න කරන බැඳිවුම් හා එහි තියෙන දුක්ඛම් කටළු නම් ඔබට වරදින්නේ නෑ කියලා පලා ගිහිල්ලා තමන් කැමති පැත්තකට ගිහිලා වාසය කරනවා. වැද්දත් බැහැලා තමන් කැමති පැත්තකට යනවා. අර ඇද්දෙමට ගස තමන්ට ගෙඩි කඩා දමනකොට ඒ ප්‍රකාශ කරපු ගාථාව තමයි මේ මාතෘකා ගාථාව වශයෙන් අපි දේශනා කරේ. අවසානයේදී බුදුපියාණන් වහන්සේ මේ විදිහට ජාතක කතාව පූර්වාපර සන්ධි ගලපලා අවසන් කරනවා. ඒ කාලයේහි අටළු වැද්දා නම් දේවදත්ත, තිත්මුවා නම් බුදු මම්ම වේ කියලා බුදුපියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කොට වදාරනවා.